You're the Bimba. You're the Bamba. You're the Gamba. Jalapidak Udutu Kanyak. Jalakandak Simbina. Dekanya Sarukarna. Run Polova Titkarna. Bata Bulletin Rajakarna. Kalukaga Randiavara Randavum Mangalya. Didas Tahati. Julie Masa Visitunyanadin. Sanduda. Peravarudi Subamoti. ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයේ සුරත් සිදුවන බවයි. උත්සව සභාවේ පිළිගැනීමේ කතාව පැවැත්වීම සඳහා ගෞරව නාරාධනය මහවැලි සංවර්ධන රාජාමාත්‍ය වීර කුමාර දිසානායක මැතිතුමන්ට. අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම සියලුම අන්‍යාගමික පූජකතුමනි, අතිගරු ජනාධිපතිතුමනි, ගරු කථානායකතුමනි, එවැගේම ආණ්ඩුකාරතුමල්ලා, මැතිතුමල්ලා වගේම සියලුම අමාත්‍යංශ ලේකම්තුමල්ල ඇතුළු රාජ්‍ය නිලධාරීන් වගේම තානාපති නිලධාරී මහත්මීන් සම්භාවනීය අමුත්තනි, ආදරණීය මව්වරුනි පියවරුනි, සහෝදර සහෝදරීනි, විශේෂයෙන්ම පිළිගැනීමේ කතාව මාහට තිබෙන නිසා මරගහ කන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය, විශේෂයෙන්ම අද අපි අද කළුගඟ ජලාශයේ රන්දියවර පිරවුම් මංගල්‍ය අතිගරු ජනාධිපතිතුමා අතින් ආරම්භ කරපු අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන්නට පෙර මම ඔබ තමුන්නාන්සලා සියලු දෙනා පිළිගනිමින් විශේෂයෙන් අපේ උතුරුමැද පළාතට විශේෂ සම්බන්ධයක් මේ ව්‍යාපෘතිය තියෙන නිසාම කතා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා කරුණු කීපයක්. සම මේ අවස්ථාවට සහභාගී වී සිටින අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය නමස්කාර පූරකව පිළිගන්න අතර වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම අන්‍යාගමික පූජකතුමන්ලා ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. එවැගේම අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රටේ ජනාධිපතිතුමා ලෙසත් වගේම මේ අමාත්‍යංශයේ ප්‍රධාන වගකීම දරන අමාත්‍යතුමා වශයෙනුත් ඊටත් වඩා මම හිතන්නේ ඔබතුමාගේ මම මේ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබතුමා වගකීම් භාර දුන්නාට පස්සේ කරුණු අධ්‍යයනය කරලා මහවැලි ව්‍යාපාරය සහ එවගේම ඔබතුමාගේ ජීවිතය හා බැඳුණු මහවැලිය හා සමානම ප්‍රධාන ව්‍යාපෘතියක් වුණු කළුගඟ මේ ව්‍යාපෘතිය මොර්ගා කන්ද ව්‍යාපෘතියේ හිමිකරුවා ලෙසත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ උත්සව සභාව වෙනුවෙන් ඔබතුමාව පිළිගනු ලබනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබතුමාගේ සහභාගීත්වයේ ඉතාම ශක්තියක් ධෛර්යයක් මේ ව්‍යාපෘතියට අද පැමිණීම ඔබතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එවැගේම පැමිණ සිටින සියලුම ආණ්ඩුකාරතුමන්ලා, එවැගේම අමාත්‍යතුමන්ලා, රාජ්‍ය අමාත්‍යතුමන්ලා, නියෝජ්‍ය අමාත්‍යතුමන්ලා, එවැගේම මහවැලි
සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමා අනුර දිසානායක ලේකම්තුමා එවගේම අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් පොලිස්පතිතුමා ත්‍රිවිධ හමුදාව එවගේම සියලුම තානාපති සේවයේ නිලධාරී මහත්මාත්මීන් අපේ පළාත් සභා මන්ත්‍රීතුමල්ලා මන්ත්‍රීතුමියලා එවගේම සියලුම දේශපාලන නායකයන් සියලුම සම්භාවනීය අමුත්තන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. තව නොකිවුණු කවුරුහරි පිළිගැනීමට හසු නොවුණු කවුරු ඉන්නවා නම් අපි ඔබතුමාලාට කියනවා කාරුණික වන්න මේ අවස්ථාවේ. එවැගේම විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය මම පසුගිය කාලේ සීමාවේදී අධ්‍යයනය කරනු ලැබුවා. පිමිට සහභාගී වුණා, දායක වුණා මේ අමාත්‍යංශ වකීම් බාරගත්තට පස්සේ. ඇත්තටම අතිගරු ජනාධිපතිතුමනි, මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් රටේ අවධානය අඩු වෙලා මේ පස්කඳුවලටම යට වෙලා වැහිලා තිබුණු යුගයක්. මෑත ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘති වලින් ගත්තොත් එහෙම මම හිතන්නේ සිදුවෙන ප්‍රධාන ප්‍රමුඛ මුදල් මූල්‍යමය වශයෙන් අපි ගත්තත් එහෙමයි, ව්‍යාපෘතියක් ලෙස ගත්තත් අති සාර්ථක ප්‍රධාන ප්‍රමුඛ ව්‍යාපෘතිය කළුගඟ මොරගහ කන්ද මේ දෙකම එක ව්‍යාපෘතියක්, මේ ව්‍යාපෘතිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එවැගේම මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ව්‍යාපෘතියෙන් උතුරු මැද පළාත සම්පූර්ණයෙන්ම පෝෂණය වෙනවා. එවගේම මේ මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියත් සමගම අවදි වෙන නියුන් සොයුරන් දෙන්නෙක් වගේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි උතුරුමැද මහඇල, අනිත් එක තමයි වයඹ මහඇල. මේ යෝධයෝ දෙන්න තමයි අතිගරු ජනාධිපතිතුමනි මේ ව්‍යාපෘතියේ ප්‍රධාන සාධක දෙක. මේ සාධක දෙක කිලෝමීටර් 95ක් 65ක් ගිහිල්ලා කුරුළු වැවට වැටලා 95ක් 96ක් දක්වා මහ කනදරාව නාට්‍ය අදුව අනුරාධපුර දිස්ත්‍රික්කේ පෝෂණය කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් වයඹ මහල ගල්ගමුව ඇහැටුවව මහව යාපහුව මේ වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක් පෝෂණය කරනවා. ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ වවුනියාව අනුරාධපුරය පොළොන්නරුව මාතලේ කුරුණෑගල පුත්තලම මේ දිස්ත්‍රික් සියල්ල මේ ව්‍යාපෘතියෙන් පෝෂණය වෙනවා. ඇත්තටම මේ වියලි කලාපය සම්පූර්ණයෙන්ම තව වසර දෙක තුනක් යනකොට තෙත් භූමියක් බවට පත් වෙනවා. මේ ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම පස්වලින් වැහිලා රටේ කතිකාවෙන් ඈත් වෙලා පැත්තකට විසිරලා තිබුණා. සමහරු එක්ක හිතාමතා වහලා දාලා තිබුණා. මම හිතන්නේ අද ඔබතුමාට අපිට පුළුවන්කම ලැබිලා තිනෝ මේ ව්‍යාපෘතියට අවශ්‍ය ඒ ප්‍රාණය, මහජන කතිකාව, මහජන උද්‍යෝගය, මහජන අවදි කිරීම කරන්න. ඒ වගේම මේ ව්‍යාපෘතිය මේ දිස්ත්‍රික් පමණක් නෙමෙයි මුළු මහවැලි ව්‍යාපාරයේම එකට සම්බන්ධ කරපු මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙනවා. මේ රටේ ජාතික ආර්ථිකය ගැන ඉතිහාසයේ කතා ගොඩක් තිබුණා. අද ඔබතුමා මේ රටේ ජනාධිපති නිසාම මේ ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරේ අපි සමහර අවස්ථාවල හඳුන්වුවා අවසාන ව්‍යාපෘතිය, මහවැලි මහසැලැස්මේ අවසාන ව්‍යාපෘති කියලා. මං හිතනවා ඊට වඩා ලස්සනයි මේක, මහවැලි මහසැලැස්ම වසර 30කට පස්සේ පරිපූර්ණත්වයට පත්වෙන්නේ ඔබතුමාගේ යුගයේ, ඔබතුමාගේ නායකත්වයේ යටතේ, ඔබතුමාගේ කාලේ. මේ පරිපූර්ණත්වයට පත්වීම තමයි මේ ව්‍යාපෘතිය වෙන්නේ. මහවැලි මහා සැලැස්ම පරිපූර්ණ වෙනවා, සම්පූර්ණ වෙන්නේ වසර 30කට හදපු සැලැස්ම ඔබතුමාගේ නායකත්වයේ යටතේ. මේ සැලැස්ම පරිපූර්ණත්වයට පත්වෙද්දී අපිට පුළුවන්කම තියෙනවා මේ රටේ ජාතික ආර්ථිකයට අවශ්‍ය කරන මේ පොළොව අස්වද්දන්න, මේ භූමිය අස්වද්දන්න, මේ භූමියෙන් එන නිෂ්පාදන මේ රටට ගේන්න,
මේ නිෂ්පාදන හැකියාව මේ භූමිය ජීවත්වෙන ජනතාවගේ නිෂ්පාදන හැකියාවෙන් මේ රටටම කන්න දෙන්න පුළුවන්කම තියෙනවා. හරියට මේ සැලැස්ම ශක්තිමත් කළ අතර ඉස්සරහට ගත්තොත් නිසා මහවැලි නිෂ්පාදන මහවැලි ව්‍යාපාරයේ සතු නිෂ්පාදන මේ රටට අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ භූමියේ දරුවන්ගේ අනාගතය මෙතනින් හට ස්ථාවර වෙනවා. මේ භූමියේ දරුවන්ගේ පැවැත්ම ස්ථාවර වෙනවා. එනිසා මේ මහා ව්‍යාපෘතිය දැවැන්ත ආර්ථික සාධකයක් වගේම දැවැන්ත පුණ්‍ය කර්මයක් වෙනවා. වකුගඩු රෝගයෙන් පිළිච්ච අපේ ජනතාව මේ නිදහස් වෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පිරිසිදු පානීය ජලය මේ ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අනෙකුත් කර්මාන්ත අවදි කරන්න පුළුවන් ජලධාරා රට පුරාම ගලාගෙන යන නිසා මේ ව්‍යාපෘතියේ වැදගත්කම ඉතාම මිල කළ නොහැකි. අපි කියන ව්‍යාපෘතිය කෝටි 23000යි. ඒ මේ සියලුම ඉදිකිරීම් සඳහා. නමුත් මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ මිල කරන්න බෑ. මේ මුළු මහවැලි ව්‍යාපාරයේම පරිපූර්ණත්වයට පත් කරපු මිල කළ නොහැකි දෙයක් ඔබතුමා රටට දායාද කළ තියෙන එක නිසාම විශේෂයෙන්ම ඔබතුමාට අපි අපේ ගෞරවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඒ වගේම මේ රටේ ජනතාවගේ ගෞරවය අපි ඔබතුමාට පිරිනමනවා. මොකද මේ දැවැන්ත ව්‍යාපෘතිය අපිට ඔබතුමා දායාද කරලා තියෙන්නේ ලොකු කැපකිරීමක් කළ ඔබතුමාගේ දේශපාලන ජීවිතේ මහවැලිය සම්බන්ධ වෙච්ච වසර 15ක ඉතිහාසයක් ඔබතුමා සක්‍රීයව දායක වෙලා තිබුණා. අඩුපාඩුකම් කෙනිලිකම් සිද්ධ වෙද්දි ඒ අභියෝග වලට මුහුණ දෙමින් ආපු ගමනේ ප්‍රතිඵල අද භුක්ති විඳින්න පුළුවන්කම තියෙන අපිට අපේ රජරට ජනතාවට හැමෝටම. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා මේ හැකියාවන් සියල්ල එකට එකතු කරලා ඉස්සරහට ගෙනියන්න. සාතිකරු ජනාධිපතිතුමනි, මේ අවස්ථාව උතුරුමැද පළාත, වයඹ පළාත, ඒ වගේම උතුරු පළාත, මධ්‍යම පළාත, මේ ලග්ගල නගරේ මේ හැම ජනතාවකටම ප්‍රතිඵල ගේන අවස්ථාවක්. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පැමිණ සිටින සියලු දෙනාව ඔබතුමාව ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නෝ. ස්තුතියි. බොහොම ස්තුතියි වීර කුමාර දිසානායක රාජාමාත්‍යතුමනි.